අයිබුවන් පොඩි හාමුදුරන් වහන්සේලාට සහ සියලු සිසු දරුවන්ට අපි කතා කරමු පහ ශ්‍රේණිය සමාජ විද්‍යාව තුන්වෙනි පාඩම සංස්කෘතියේ තවත් කරුණක් සංස්කෘතික සංරචක ඇසුරෙන් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය එහෙට අපි කතා කරනවා සංස්කෘතික විසරණය එතකොට මොකද්ද සංස්කෘතික විසරණය කියලා කියන්නේ එතකොට කිසියම් සංස්කෘතියක බලපෑමක් තවත් සංස්කෘතියකට ව්‍යාප්ති වීමෙන් සංස්කෘතික විසරණයක් සිදු වෙනවා. කිසියම් සංස්කෘතියක බලපෑමක් තවත් සංස්කෘතියකට ව්‍යාප්ති වීමෙන් සංස්කෘතික විසරණයක් සිදු වෙනවා. එතකොට ආයාසයෙන් තොරව සිදුවන මේ નિરાයාස ගලා යාම තමයි අපි හඳුන්වන්නේ විසරණය කියලා. ආයාසයෙන් තොරව નિરાයාසයෙන් සිදුවන මේ ගලා යාම අපි හඳුන්වනවා විසරණය කියලා. එතකොට 19 වසරේ ඔසේ යටත්විතකරණය සමග සංස්කෘතික විසරණයක් පුරුල්ට සිදු වුණා. නැගතර පෘතුගීසි ලන්දේසි ප්‍රංශ ඉංග්‍රීසි කියන අධිරාජ්‍යවාදීන්ගේ පාලනය සමග ලෝකයේ රටවල් වල සංස්කෘතික විසරණයක් සිදු වුණා. එතකොට ආසියානු මහද්වීපය, අප්‍රිකානු මහද්වීපය මේ රටවල් යටත් කරන් හිටියා. එතකොට සමහර රටවල් වල සම්පූර්ණයෙන්ම මේ රටවල සංස්කෘතිය විසරලා ගියා. දැන් අප්‍රිකානු මහද්වීපයේ සමහර රටවල් තියෙනවා. ඒගොල්ලෝගේ පෘතුගීසි භාෂාව සම්පූර්ණයෙන් පෘතුගීසි, ඊට සමහර ඒවා ඉස්පාඤ්ඤනේ, සමහර රටවල භාෂාව ප්‍රංශ, ඒ තරම් දැඩි සංස්කෘතික විසරණයක් නේ. ඒතර අපිට වඩා ඒ මහා සංස්කෘතික විසරණයක් රටවල තිබිලා, රටවල දේශීය සිරිතුරේ සංස්කෘතිය යටපත් වෙලා ඔක්කොම බටහිර ජාතීන්ගේ ආගම් සහ ඒ භාෂාවන් පවා ඉස්මතු වෙලා තියෙනවා. එතකොට 19 වසරේ දවසේ මේ යටත්විතකරණයත් එක්ක සංස්කෘතික විසරණේ පුරුල් ලෙස සිදු වුණා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී පාලනය සමග. එතකොට දැන් විශේෂයෙන් පෘතුගීසි පාලනයත් එක්ක අපේ දැඩි සංස්කෘතික විසරණයක් සිදු වුණා. ඒගොල්ලෝගේ අඳුන් පැළඳුම්, ඒගොල්ලෝගේ පෙළපත් නාම, නේ සිල්වා, පෙරේරා, බුතේජු, ඊළඟට සල්ගාදු වෙන පෙළපත් නාම, නේ ඊළඟට ඒගොල්ලෝගේ ආහාර පාන, මේවා දැඩි ලෙස අපේ සමාජ ව්‍යාප්ති වෙලා ගියා. ඊළඟට ලන්දේසි පාලනයත් එක්ක ඒගොල්ලෝගේ විශේෂයෙන්ම ඒගොල්ලෝගේ ආහාර පාන, ඊට පස්සේ ඒගොල්ලෝගේ ගෘහ නිර්මාණය, ඔය ස්තූපු, තක්සේරු, බූදල්, ඊළඟට අල්මාරි, වෙන්දේසි, මේ ඔක්කොම ලන්දේසි වචන නේ, මේවා අපේ සමාජයේ විසරණය වුණා. ඊළඟට විශේෂම රෝම ලන්දේසි නීතිය නේ, අද අපේ රටේ මේ මොහොතේ තියෙන රෝම ලන්දේසි නීතිය. එතකොට රෝම නීතිය දැන් මේ නූතන නීති ක්‍රමයේ ලෝකයට හඳුන්වා දුන්නේ ජස්ටිනින් කියන රෝම අධිරාජ්‍ය හිටපු පාලකෙක්. එතකොට ඒ රෝම නීතිය අපිට හඳුන්වා දෙන්නේ අපි යටත් කරන් හිටපු ලන්දේසි ජාතිකයෝ. ඒ රෝම ලන්දේසි නීතිය තමයි අදත් අපේ රටේ ප්‍රධානම නීතිය. ඒතකොට දැඩි විසරණ ලක්ෂණ. ඊළඟට ඉංග්‍රීසියෙන්ගේ පැමිණීමත් එක්ක මොකක්ද වෙන අපේ දැඩි සංස්කෘතික විසරණයක් සිදු වුණා දැඩි ලෙසම. ඒගොල්ලොන්ගේ විශේෂම අධ්‍යාපන ක්‍රම, ඉංග්‍රීසියෙන්ගේ ඉංග්‍රීසි භාෂාව, ඊට පස්සේ ඒගොල්ලොන්ගේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රම, ව්‍යවස්ථාදායක ක්‍රම, ඒගොල්ලොන්ගේ අධිකරණ ක්‍රම, ඊළඟට බැංකු රක්ෂණ මූල්‍ය ආයතන, මහා මාර්ග, දුම්රිය මාර්ග, මේ සියල්ලක්ම අපේ සමාජය තුළ රෝපණය වුණා. ඒතකොට දැඩි විසරණ ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන් මේ අධිරාජ්‍යවාදීන්ගේ පාලනයත් එක්ක, එතකොට ප්‍රාන්ස් බොවාස් සහ රූත් බෙනඩික්, කියන සමාජ විද්‍යාඥයන් තමයි මේ සංකල්ප ඉදිරිපත් කළේ. සංස්කෘතික විසරණය. රැල්ප් ලින්ටන් කියන සමාජ විද්‍යාඥය කියන්නේ ඕනෑම සංස්කෘතියක 90% අංග විසරණය නිසා සිදු වුණු බව. නේද? එතකොට රැල්ෆ් ලින්ටන් කියන්නේ ඕනෑම සංස්කෘතියක අංග 90% විසරණය නිසා සිදු වුණු බව. ඒ කියන්නේ ලෝකයේ කිසිදු සංස්කෘතියක 100%ක් පිරිසුදු නැති බව තමයි එකෙන් පැහැදිලි වෙන්නේ. එතකොට 100%ක් පිරිසුදු දැයි සැලකෙන ඇමරිකානු සංස්කෘතිය තුළ පවා විසරණ ලක්ෂණ විශාල වශයෙන් තියෙනවා. එතකොට ඇමරිකානුවන් පරමාදර්ශී සංස්කෘතියක් කරලා ඒගොල්ලොන්ගේ සංස්කෘතිය පෙන්වන්න උත්සාහ ගන්නවා. නමුත් ඒගොල්ලොන්ගේ සංස්කෘතියත් විශාල වශයෙන් වෙනත් රටවල අංග එකතු වුණා. විශේෂයෙන් චීනයේ විඩි බෙහෙත් නේ, ඔය මාලිමයට වෙන උපකරණ, ඒවා වෙනත් සංස්කෘතියෙන් වලින් ඒගොල්ලෝ ගත්තා. එතකොට බ්‍රිතාන්‍ය සංස්කෘතිය පවා එහෙම අපිට පරමාදර්ශී ලක්ෂණ දකින්න ලැබෙන ඒගොල්ලොත් විවිධ සංස්කෘතියේ විසරණයට ලක් වෙලා ඉන්නවා. එතකොට ඇල් ප්ලින්ටන් කියන්නේ ඕනෑම සංස්කෘතියක තියෙන 90%ක් විතර විසරණ ලක්ෂණ. එතකොට ලෝකයේ කිසිදු සංස්කෘතියක් කියන අපිට මොකද්ද පැහැදිලි වෙන්නේ? 100%ක් පිරිසුදු නැහැ. ලෝකයේ කිසිදු සංස්කෘතියක් 100%ක් පිරිසුදු නැහැ. ඒ වගේම ලෝකයේ කිසිදු සංස්කෘතියක් අපිට මේ විදිහට හැමදාම පවත්වගෙන යන්නත් බෑ. සංස්කෘතීන් වෙනස් වීමකට ලක් වෙනවා.
එතකොට ලංකාවේ සමාජ වල ඈත අතීතින්දම පෙර අපරදේශික සංස්කෘතික විසරණය සිදු වුණා. මේ පෙර අපරදේශික සංස්කෘතික විසරණය සිදු වුණා. දැන් මහින්දා ගමනයත් එක්ක මේ දුහාමුදුරුව බුද්ධාගම පෙරට ගෙනීමත් එක්ක දෙඩි සංස්කෘතික විසරණයක් සිදු වුණා අපේ සමාජයේ. එතකොට බොහොම සරල කුෂකාර්මික සමාජයක හිටි අපිට බුද්ධාගම ගෙනීමත් එක්ක අපේ සමාජ ආර්ථික දේශපාලනික මේ සියලු වංශ මිනිසුන්ගේ හැසිරීම් සිරිත් විරිත් ආකල්ප අරමුණු බලාපොරොත්තු මේ සියල්ලකම වෙනස් වෙලා ගියා. මේ රාජ්‍ය පාලනයේ නීති කුෂකර්මාන්තයේ සියලු දෙයටම බෞද්ධ ලක්ෂණ බලපෑවා. අපේ කලාවට සාහිත්‍යයට භාෂා ප්‍රෝෂණය වෙන්නනේ හැම දෙයකටම මහින්දාගමනයත් එක්ක සිදු වුණ මේ පෙරලිය හේතු වුණා. ඒතර අපේ දැඩි සමාජ අපිට හඳුනා ගන්න දැඩි සමාජ විසරණයක් මහින්දාගමනය සමග ඉතින් අපේ තිබුණු මේ සරල සමාජ ක්‍රමය උඩියට උකුරු වෙනස කරලා ලක්ුණා බුද්ධාගම අපේ රට ගෙනීමත් සමග බුද්ධාගම අපේ රට ගෙනීමත් සමග. එතකොට අලුත් අංග අලුත් සිරිත් විරිත් මේ දේවල් අපිට බෞද්ධාගමත් එක්ක එකතු වුණා. රාජ්‍ය පාලනය මිනිසුන්ගේ හැසිරීමේ මිනිසුන්ගේ පිළිවෙලේ ඇඳුම් පැළඳුම් වල මිනිසුන්ගේ අරමුණු බලාපොරොත්තු මනුෂ්‍යත්වය ලිංගතුකම් මේ සියලු දේ ගොරනගෙන්න වැඩෙන්න මේ මහින්දාගමනේ හේතු. ඊළඟට යටත්වීතකරණය අපිට අනිත් පැත්තෙන් විසරණ ලක්ෂණ හිට අපි ඉස්සෙල්ලත් කතා කරා. යටත්වීතකරණයත් එක්ක දැඩි සමාජ විසරණයක් සිදු වුණා. දැඩි සමාජ විසරණයක් සිදු වුණා. හරි නේද? ඊට පස්සේ අපි කතා කරනවා සංස්කෘතිය හා සමාජය. සංස්කෘතිය හා සමාජය. සංස්කෘතියකින් තොරව සමාජයකට පවතින්න බෑ. නේද? සංස්කෘතියකින් තොරව සමාජයකට පවතින්න බෑ. සංස්කෘතිය පවත්වාගෙන යමේ අවශ්‍යතාවය තියෙන්නේ මානව සමාජයට පමණයි. අපි ඉස්සෙල්ලත් කිව්වා සංස්කෘතියක් තියෙන මිනිසාට විතරයි. සතුන්ට සංස්කෘතියක් නෑ. ඒතකොට සංස්කෘතියකින් තොරව සමාජයක් පවතින විදියක් හැම සමාජයකටම සංස්කෘතියක් තියෙනවා. එතකොට සමාජයක ජීවත් වෙන කිසිදු පුද්ගලයෙකුට මේ සංස්කෘතියෙන් වෙන් වෙලා ජීවත් වෙන්න බෑ. තමන් ජීවත් වෙන සංස්කෘතියකට සංස්කෘතියට අනුගත වෙලා ජීවත් වෙන සිදු වෙනවා නේ. එතකොට සංස්කෘතියක් පවත්වගෙන යාම මානව සමාජයට පමණක් අයත් වෙන මානව සමාජයට පමණක් අයත් වෙනවා. එතකොට සංස්කෘතියක් ඇති වෙන්නේ ජන සමාජයක් එකට ජීවත් වීමෙන් නේ. එතකොට ජන සමාජයක් එකට ජීවත් වීමෙන් තමයි සංස්කෘතියක් ඇති වෙන්නේ. එතකොට පුද්ගලයන් සාමූහිකව ජීවත් වීමද අපි පුද්ගලයන් ක්‍රියාකාරී සහිතව සාමූහිකව අන්‍යෝන්‍ය සුහදව එකිනෙකාට උදව් කරගෙනමින් ජීවත් වීම තුළ තමයි සමාජයක් නිර්මාණය වෙන්නේ. නිකම් පුද්ගලයන් කියප දෙනෙක් ඉන්න දෙනක් අපි සමාජයක් කියලා සලකන්නේ නැහැ. ඒකට එකිනෙකා අතර අවබෝධය උදව් කිරීම නේ. ඒ තුළ තමයි සමාජයක් නිර්මාණය වෙන්නේ. ඒතර සංස්කෘතියක් නිර්මාණය වෙන්නේ ජන සමාජයක් එකට ජීවත් වීම. සමාජය තුළින් තමයි සංස්කෘතියක් නිර්මාණය වෙන්නේ. ඒ සඳහා පරිසරය බලපාන පුළුවන්. ඒ සඳහා පරිසරය බලපාන පුළුවන් අපි ඉස්සෙල්ලත් කතා කරා නේ. පරිසරය බලපාන පුළුවන් සංස්කෘතියක් නිර්මාණය වෙන්න. එතකොට දේශගුණය ඊට පස්සේ වෘක්ෂලතා වර්ග නේ කඳු කර ප්‍රදේශ වෙරළ බඩ ප්‍රදේශයේ පරිසරය බලපාන පුළුවන් සංස්කෘතියක් නිර්මාණය වෙන්න. දැන් එකම සංස්කෘතියක පවා පරිසරයත් එක්ක සමහර දේවල් වෙනස් වෙනවා. අපේ ලාංකීය සංස්කෘතිය ගත්තොත් පරිසරයත් එක්ක අපේ සංස්කෘතික අංග සමහර වෙලාවට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා නේ. එතකොට ඒගොල්ලෝගේ භාෂාවේ යම් වෙනස්කම් තියෙනවා. සිංහල භාෂාව තුළම යම් වෙනස්කම් නේ. එතකොට උච්චාරණය කරන විදි සමහර දේවල් හඳුන්වන්න භාවිතා කරන විදි වල වෙනස්කම් තියෙනවා. ඊළඟට ආහාර පාන ඒවා හදන විදි වල පවා සමහරවිට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්කම් තියෙන පුළුවන්. එතකොට මිනිස් ජීවිත පවත්වාගෙන යාම සඳහා අනිවාර්යෙන් ආහාර අවශ්‍ය වෙනවා. මිනිස් ජීවිත පවත්වාගෙන යන්න ආහාර අවශ්‍ය වෙනවා. ඒතර ලෝකයේ තියෙන ආහාර සංස්කෘතියක් නේ. ලෝකයේ තියෙන ආහාර සංස්කෘතියක්. ඒතර භූගෝලීය සාධක මත සාමූහික ක්‍රියාදාමයක් මගින් තමයි ආහාර නිෂ්පාදනය කරන්නේ. නේ භූගෝලීය සාධක මත සාමූහික ක්‍රියාදාමයක් මගින් තමයි ආහාර නිෂ්පාදනය කරන්නේ. එතකොට ආහාර සංස්කෘතියකුත් අපිට තියෙනවා. ආහාර සංස්කෘතියක් අපි පරිභෝජනය කරන ආහාරවල සංස්කෘතිය ගැන වෙනස්කම් තියෙනවා. ආහාර නිෂ්පාදනය කරන භාවිතා කරන ක්‍රම නේ ආහාර වර්ග ඒ වගේම මේ ආහාර පරිභෝජනයේදී පවා නේ ආහාර පරිභෝජනයේදී පවා අපිට වෙනස්කම් හඳුනා ගන්න පුළුවන්. ආහාර පරිභෝජනයේදී අපි වෙනස්කම් හඳුනා ගන්නවා. එතකොට අපි සිංහල සංස්කෘතිය තුළ අපි අතින් ආහාර ගන්නවා නේ. ඊළඟට චීන ජපාන් වගේ රටවල් වල මිනිස්සු ආහාර ගන්න වෙන ක්‍රමයකට, ඊළඟට යුරෝපීය රටවල මිනිස්සු ආහාර ගන්න වෙන ක්‍රමයකට, ඒතර ඒ තුළ පවා වෙනස්කම් තියෙනවා. එතකොට ඇමරිකාවේ තිරුඟු සංස්කෘතියක් තියෙනවා. ඇමරිකාව ඇතුළේ යුරෝප රටවල තියෙන තිරුඟු සංස්කෘතියක්. ඒතර ඒ තිරුඟු පිටි වලින් තමයි ඒගොල්ලන්ගේ ප්‍රධාන ආහාර සකස් වෙලා තියෙන්නේ. ඒතර චීනයේ තියෙන සහල් සංස්කෘතියක්. ඒ චීනය ඇතුළේ මේ ආසියාතික රටවල තියෙන සහල් සංස්කෘතියක්.
එතකොට ඊට පස්සේ අපි හදාගරු මේ සංස්කෘතියක් සමාජය තුළ ස්ථාපිත කිරීමේදී සංස්කෘතියක් සමාජයට රෝපණය කිරීමේදී සමාජය තුළ ස්ථාපිත කිරීමේදී මානවපෞල විශාල කාර්යභාරයක් කරන මානවපෞල. එතකොට එමගින් පුද්ගලයා සංස්කෘතික සත්‍යයක් ලෙස මානව සමාජයට යොමු කරනවා මානව සමාජයට යොමු කරනවා. එතකොට මානවපෞලෙන් තමයි පුද්ගලයෙක් සංස්කෘතියට යොමු කරන්නේ. අපි මේක හඳුනන සමාජාන යෝජනය කියලා. සමාජාන යෝජනය එතකොට පුද්ගලයෙක් සමාජයට හුරු පුරුදු කිරීමේ ක්‍රියාදාමය තමයි අපි හඳුන්වන්නේ සමාජාන යෝජනය කියලා. සමාජාන යෝජනය. එතකොට මූලික වශයෙන් පුද්ගලයෙක් සමාජයට අනුගත වෙන්නේ තමන්ගේ පවුලේ නේ, මානව පවුලෙන්. එතකොට කන බොන විදිය, අඳින පළඳින විදිය නේ, කළ යුතු දේ නොකළ යුතු දේ ඔක්කොම අපිට උගන්වන්නේ මානව පවුලේ. එතකොට දැන් පවුල් ක්‍රමයේ තුල වෙනස්කම් තියෙනවා. අතීතයේ හා වර්තමානයේ, අතීතයේ තියෙන විස්තෘත පවුල් නේ, පෙතුරුණු පවුල් විතර එකම ගෙදර අම්මයි තාත්තයි ආච්චිල සීයලා නැන්දලා මාමලා ඔක්කොම ජීවත් වුණා. එතකොට දරුවාට ගුරුහරුකම් දෙන්න, උපතෙස් දෙන්න ඕන තරම් පිරිස සිටියා. එතකොට ඒ තුල ඉක්මනින් සමාජාන යෝජනය වුණා. සමාජය අවබෝධ කරගත්තා කළ යුතු දේ නොකළ යුතු දේ, හරි වැරදි මේව පෙන්වන තුන. දැන් තියෙන්නේ මොනවද? දැන් තියෙන්නේ නෂ්ටික පවුල්. අම්මයි තාත්තයි දරුවෝ දෙන්නයි මේ තුන්දෙනේ වගේ නෂ්ටික පවුල් දැන් තියෙන්නේ. එතකොට දැන් සමාජාන යෝජනයේදී ගැටලු සහගත තත්ත්වයන් තියෙන පුද්ගලයා සමාජයට හුරු පුරුදු කිරීමේදී යම් අඩුපාඩු තියෙනවා. දෙමාපියන් දෙදෙනම රැකියාව නිරත වෙනවා නේ. එතකොට සංස්කෘතියක් සමාජය තුළ ස්ථාපිත කරන්න, සංස්කෘතික සමාජය තුළ ඉදිරියට අරගෙන යන්න විශාල කාර්යභාරයක් කරනවා මානව පවුල්. ඊට අමතරව තවදුරටත් පුද්ගලයා සමාජාන යෝජනය කරන ඊළඟ කාරක වලින් එතකොට ද්විතීක සමාජාන යෝජන කාරක විශේෂයෙන්ම පාසල. අපි විධිමත් සමාජාන යෝජනයකට හුරු වෙනවා පාසල තුළින්. පුද්ගලයා විධිමත් සමාජාන යෝජනයකට හුරු වෙන්නේ පාසල තුළින්. ඒතකොට වේලාවට පාසලට යනවා, වේලාවට ආහාර ගන්නවා, ඒකට ආගමිකතාවත් කරනවා නේ. ඊට පස්සේ වේලාවට පාසලෙන් පිට වෙනවා. ඒතකොට අපි ක්‍රමානුකූල විධිමත් සමාජාන යෝජනයක් ලබා ගන්නේ පාසල තුළින්. ඊට අමතරව නීතිය, ඊළඟට ආගම, විවාහය නේ, ඒවට අවනත වෙන පුද්ගලයාට සිදුවෙනවා. එතකොට ඒ සියලු දේ පසුපසින් තියෙන මොකක්ද? සංස්කෘතිය නේ. අපේ නීතියට අවනත වෙන සිදුවෙනවා, අපේ ආගමට අවනත වෙන සිදුවෙනවා. එතකොට ආගමේ නීති රීති, ආගමේ සීමාවන්ට එකතු වෙන සිදුවෙනවා. ඊළඟට විවාහය නේ, ඒ සියලු දේවල්ට අපිට අවනත වෙන සිදුවෙනවා. මේ සියල්ල පසුපසින් ඉන්නේ මොකක්ද? සංස්කෘතිය. අපිට සංස්කෘතියෙන් පිටපණ ඉන්න බෑ. මේ සංස්කෘතියෙන් ඉවත් වෙන්න බෑ. එතකොට සංස්කෘතිය මූලික වශයෙන්ම සමාජ අවශ්‍යතා ඉටු කිරීමේ ඒකායන මාර්ගය බව නේ ක්ලර්ක් හෝන් කියන සමාජ විද්‍යාඥයා පවසනවා. සංස්කෘතිය මූලික වශයෙන්ම සමාජ අවශ්‍යතා ඉටු කිරීමේ ඒකායන මාර්ගය බව ක්ලර්ක් හෝන් කියන සමාජ මානව විද්‍යාඥයා පවසනවා. එතකොට මූලික වශයෙන් සමාජ අවශ්‍යතා ඉටු කරන ඒකායන මාර්ගය තමයි සංස්කෘතිය. අපි ඉදිරියට අරගෙන යන ප්‍රවාහය තමයි සංස්කෘතිය. ඊළඟට සමාජයට යම් ක්‍රමවත් සැලැස්මක් තිබීමට, සමාජයට යම් ක්‍රමවත් සැලැස්මක් තිබීමට සංස්කෘතිය උපකාර වන බව රූත් බෙනඩික්ට් කියන සමාජ විද්‍යාඥවරිය පවසනවා. ඒතකොට සමාජයට යම් ක්‍රමවත් සැලැස්මක් තියෙන සංස්කෘතියක් උපකාරී වන බව නේ, සමාජයේ ක්‍රමානුකූල විදිහට අරගෙන යන සංස්කෘතිය අනිවාර්යයෙන් උපකාරී වන බව රූත් බෙනඩික්ට් කියන සමාජ විද්‍යාඥවරිය පවසනවා. ඊට පස්සේ අපි කතා කරමු සංස්කෘතිය හා සමාජය අතර බැඳීම නේ. සංස්කෘතිය හා සමාජය අතර බැඳීම. එතකොට සංස්කෘතිය හා සමාජය අතර අපි කිව්වා දැඩි බැඳීමක් අපිට හඳුනා ගන්න පුළුවන්. සංස්කෘතිය හා සමාජය අතර දැඩි බැඳීමක් හඳුනා ගන්න පුළුවන්. එතකොට අවියෝජනීය සම්බන්ධයක් තමයි සමාජය හා සංස්කෘතිය අතර තියෙන්නේ. හැම සමාජයකම සංස්කෘතියක් තියෙනවා. එතකොට සංස්කෘතියකින් තොර සමාජයක් හෝ සමාජයකින් තොර සංස්කෘතියක් හෝ අපිට කතා කරන්න බෑ. එතකොට සංස්කෘතිය හා සමාජය අතර බැඳීම පැහැදිලි වෙන එක කාරණයක් තමයි මොකද්ද? මේ අදහස්. එතකොට අදහස් විවිධ සමාජවල මිනිසුන්ගේ සිතුම් පැතුම් වෙනවා. එතකොට සංස්කෘතිය හා සමාජය අතර බැඳීම පෙන්වන ප්‍රධාන සාධකයක් තමයි අදහස්. එතකොට මානව විද්‍යාඥයන් පෙන්වලා දෙන්නේ සංස්කෘතිය අනුව මිනිසුන් වෙනස් වෙන බව. එතකොට යුරෝපීය රටවල සංස්කෘතික තුලින් මිනිස්සුන් මේ අපේ සංස්කෘතිය තුලින්. එතකොට මානව විද්‍යාඥයන් පෙන්වලා දෙනවා සංස්කෘතිය අනුව මිනිස්සු වෙනස් වෙනවා නේ. එතකොට අපේ මේ ශ්‍රී ලාංකික සංස්කෘතිය නෙමේ
ඉන්දයානු සංස්කෘතිය ති ඉන්දයානු සංස්කෘතිනය ඇමරිකානු ප්‍රදේශවල තියෙන ඇමරිකානු සංස්කෘතිනම චීනය වගේ රටවල තිය. එතකොට සංස්කෘතියෙන් අනුව මිනිස්සු වෙනස් මිනිසුන්ගේ භාෂාව ආගම සිරිත්විරිත් ආකල්ප සෙනෙහස ලිංගතුකම ඒව පවා වෙනස් වෙනෝ සංස්කෘතිය අනුව. තොර ප්‍රාථමික සමාජයේ සවභාදහමය ක්‍රියාකාරත්ව සැලකුව බලගතු දෙවරු හැටියට. එතනදා පොදු පූජා පැවැත්වුනේ ප්‍රාථමික සමාජයේ හැම දෙයකටම සවභාදහමේ හැම දෙයකටම දේවත්වය ආරෝපණය කරා. දේවත්වය ආරෝපණය කරා. එතකොට සවභාදහමේ ක්‍රියාකාරත්ව ඒගොල්ලෝ බලගතු දෙවරු ලෙස සලකලා පොදු පූජා පැවැත්වුවා. වැස්සට සුළඟට අවුවට විදුලි කිටියට හැම දෙයකටම දිවියෙක් ඉන්න බව තමයි ඒගොල්ලෝ විශ්වාස කරේ. දිවියෙක් ඉන්න බව තමයි ඒගොල්ලෝ විශ්වාස කරේ. එතකොට ප්‍රාථමික අදහස්. එතකොට ගැමි සමාජ ඊට වඩා වෙනස් විදිහට මේ ගැන හිතුවා. ගැමි සමාජ ඊට වඩා වෙනස් විදිහකට මේ ගැන හිතුවා. එතකොට මේ ගැමි සමාජ ඊට පස්සේ බිහි වුණු ගැමි සමාජ සුබාදහමේ ක්‍රියාකාරීත්වය මිනිසාගේ පැවැත්මට උපකාරී වන නිසා බොහොම සංවේදී විදිහට සුබාදහම ගැන බැලුවා. එතකොට ගැමි සමාජ ඊට වඩා වෙනස් ආකාරයට තමයි ස්වාභාවිකත්වයේ සැලකුවේ. සබාධමයේ ක්‍රියාකාරිතේ මිනිසාගේ පැවැත්මට මිනිසාගේ දියුණුවට හේතු කරන නිසා කෘතවේදීත්වය එනේ කෘතගුණ සැලකුවා මේ පරිසරයට ජලය සමග ගනුදෙනු කරා. එතකොට තමන්ගේ දියුණු උපායන මාර්ගයේ කුසකර්මාන්තයට ජලය අවශ්‍යයි. එතකොට ජලය සමග ගනුදෙනු කරා ජලයට ගෞරව දැක්වුවා. නේ ඊළඟට මේ බෞද්ධ හින්දු අවුරුදු සමයේදී කුෂකාර්මික කටයුතු වලදී උපකාර කළ ගව මහේසාදීන්ට ප්‍රණීත ආහාර පාන මේව ලබා දුන්නා. ඒතර බෞද්ධ හින්දු අවුරුදු සමයේදී කුෂකර්මාන්තය සාර්ථක කරගෙන විශාල කාර්යභාරයක් කරන ගවය. නේ විශාල ශ්‍රම සැපීමක් කරනවා. එතකොට මහේසාදී මේ සතුන්ට ප්‍රණීත ආහාර ලබා දුන්නා. නේ එතකොට විශේෂයෙන්ම හින්දු සංස්කෘතිය තුළ තයි පොංගල් උත්සවයේදී ගවයාට උපහාර කිරීමක් කරනවා. ගවය නාවල මල් මාලා දාලා නේ මහා උපහාර කිරීමක් කරනවා ගවයට. එතකොට ගැමි සමාජයේ මිනිස්සු මේ සබාදහම බොහොම ගෞරවයෙන් සැලකුවා. මේ සබාදහම බොහොම ගෞරවයෙන් සැලකුවා. සබාදහමට ගෞරව කළා. එතකොට මේ අදහස් නේ අදහස්. ඊළඟට නාගරික සමාජයේ අදහස් ප්‍රාථමික සමාජයේ හා ගැමි සමාජයේ විඥානයට වඩා වෙනස්. නූතන නාගරික සමාජවල අදහස් ගැමි සමාජයේ හා ප්‍රාථමික සමාජවලට වඩා වෙනස්. ඒගොල්ලෝ තර්කානුකූල තමයි හැම දෙයක්ම සිදුවේ. තර්කානුකූලව සබාදහම පරිසර විනාශ කරන තර්කානුකූලව සිදුවා. ඒතොර ඒ අදහස් සංස්කෘතියට අයිති වෙනවා. ඒ අදහස් සංස්කෘතියට අයිති වෙනවා. ඒතොර දැන් බෞද්ධ හින්දු ඉස්ලාම් ආගම ගැනීම ගත්තයන් පස්සේ අනුගාමිකයන් දෙව්ලොව අපාය මේව පිළිගන්නවා. මරණයෙන් පස්සේ ඊළඟ ආත්මයක් තියෙන බව පිළිගන්නවා මේ ආගම්. නේ ඒතොර මරණයෙන් පස්සේ හොඳ ආත්මයක ඉපදෙන පින් දහම් කළ යුතුයි කියන එක අපි බෞද්ධ ආගමේ විශ්වාස කරනවා. හින්දු ඉස්ලාම් ආගමිකයනොත් ඒ පරලොවක් ගැන පිළිගැනීමක් කරනවා. නේ දෙව්ලොව සහ අපාය ඒගොල්ලෝ විශ්වාස කරනවා. ඒතර මේ අදහස් මේ සංස්කෘතිය හා සමාජය අතර සම්බන්ධය තහවුරු කරන අදහස් වැදගත් වෙනවා. සංස්කෘතිය සමාජය අතර සම්බන්ධය තහවුරු කරන ප්‍රධානම සංකල්පයක් තමයි අදහස්. ඊට පස්සේ ධර්මතා සංස්කෘතිය සමාජ අතර බැඳීම පෙන්වන තවත් අංගයක් තමයි මොකද්ද? ධර්මතා. ඒතොර සමාජ සංස්කෘතිය පෝෂණයට ධර්මතාව වැදගත් වෙනවා. සමාජ සංස්කෘතික පෝෂණයට ධර්මතාව වැදගත් වෙනවා. ධර්මතාව කියන්නේ සමාජයේ පිළිගත් පොදු සිද්ධාන්තය. පොදු සිද්ධාන්තය නේ සමාජයක් විසින් පිළිගත් පොදු සිද්ධාන්තය තමයි ධර්මතාව කියලා කියන්නේ. හරිනේ ධර්මතාව කියලා කියන්නේ. එතකොට ඒක සදාතනික දෙයක්. ඒක වෙනස් කරන්න බෑ. ඒතර සමාජ ජීවත් වීමේදී සමාජ විඥාණයට අපි අනුවර්තනය වෙන්නේ ධර්මතාව මගින් නේ. සමාජයත් තුළ ජීවත් වීමේදී සමාජ විඥාණය සමාජයේ සැබෑ ස්වરૂපය අපි හඳුනගන්නේ ධර්මතාව මගින්. ඒක වෙනස් කරන්න බෑ. ඒතර මේ ධර්මතාවලට අපිට හුරු වෙන්න සිදු වෙනවා. ධර්මතාවලට අපිට හුරු වෙන්න සිදු වෙනවා. මූලික සමාජවල ධර්මතාව තුන මේ චාරිත්‍ර වාරිත්‍ර හැටියට නේ. මූලික සමාජවල ධර්මතාව තුන චාරිත්‍ර වාරිත්‍ර ලෙසින් නවීන සමාජවල ධර්මතාව තියෙනවා නීති රීති මගින්. මූලික සමාජවල ධර්මතාව තියෙනවා චාරිත්‍ර වාරිත්‍ර. එතකොට අතීතයේ තියෙන චාරිත්‍ර වාරිත්‍ර ඊළඟට ඒ සාර ධර්ම ඒවා කඩ කරන්න බයයි. ඒක සමාජ ධර්මතාවයක් ඒක කඩ කරන්න බෑ. නේද? ඒතර නූතන සමාජවල ධර්මතාවයට සලකනු නීති. අපි නීති කඩ කරන්න බයයි. නේද? නීති කඩ කරොත් අපිට දඬුවම් විඳින සිදු වෙනවා. දඩ ගෙවන්න වෙනවා. නේද? ඒතර අපි ධර්මතාව අනුව කටයුතු කරන්න උත්සාහ ගන්නවා. මේ ධර්මතාව අනුව කටයුතු කරන්න උත්සාහ ගන්නවා. නිදර්ශන ලෙස අපි ආගමික පූජන ස්ථානයට ඇතුළු වීමේදී සුදුවතින් සැරසෙනු හිස්වසුම් පාවාන් ගලවනු නේ
එතකොට ඒක ධර්මතාවය. ඒක අපි පොදු පිළිගත්ත සිද්ධාන්තයක්. එහෙම නොවුනොත් අපි නිකන් පාච්චලයට හැල්වට ලක් වුණ අපි සමාජයෙන් කොන් වෙනවා. එතකොට අපි බෞද්ධ පූජන ස්ථානකට යනකොට හිස් සුසුම් ගලවලා පාවාන් ගලවලා නේ සුදු ඇඳුමින් සැරසිලා බොහොම ශාන්ත දාන්තෝ අපි යනවා. නේ? එතකොට ඒක පොදු ධර්මතාවයක් අපි. එතකොට සමාජය සංස්කෘතිය අතර සම්බන්ධය පෙන්වන ප්‍රධාන සාධකය ධර්මතාව. ඊට හින්දු කෝවිලකට අපි යනකොට උඩුකය නිරාවරණය කරගෙන බොහොම ශාන්තව අපි ගමන් කරනවා. නේ? ඒතර ඒක ධර්මතාවය. එහෙම බැරි නම් අපිට එතෙන්ට යන්න බෑ. එහෙම එහෙම මේ දේවල් වලට අපිට අනුගත වෙන්න බෑ. අපිට එතෙන්ට යන්න බෑ. ඒතර ඒක තමයි සදාදිනක ධර්මතාවය පිළිගත් සිද්ධාන්තය. නේ? ඒතකොට අවමංගල අවස්ථාවක හා මංගල අවස්ථාවක හැසිරීම. දැන් අවමංගල අවස්ථාවක අපි බොහොම ඡාම් විදියට ඇඳගෙන නේ බොහොම සංවේදී ඉරියව් වලින් අපි ඉන්නවා. ඒක ධර්මතාවය. අපි අවමංගල උත්සවකට ගිහිල්ලා මේ හිනා වෙලා කෑ ගහලා එහෙම අපි හැසිරෙන්නේ නැහැ. ඒතර ඒක ධර්මතාවයට පටහැනි. නේ? එතකොට මංගල අවස්ථාවක ස්වරූපීට වඩා වෙනස්. මංගල අවස්ථාවක ස්වරූපීට වඩා වෙනස්. අපි බොහොම සුවදව කතා කරලා හිනා වෙලා නේ එක එක ඇඳුම් පළඳුම් ඇඳන් ගිහිල්ලා විලාසිතා පින්නලා නේ අපි එක එක විදිහට කටයුතු කරනවා. ඒතර සමාජ ධර්මතාව බිඳවැටීම. සමාජය තුළ මේ පිළිගත පොදු සිද්ධාන්තයේ මේ ධර්මතාවය, මේ පොදු විඥානයේ බිඳවැටීම සමාජ අරබුදයකට හේතු වෙන්න පුළුවන් බව තමයි එමිල් ඩුරකයිම් පෙන්වන්නේ. මේ සමාජ අරබුදයකට හේතු වෙන්න පුළුවන් බව තමයි එමිල් ඩුරකයිම් පෙන්වලා දෙන්නේ. එමිල් ඩුරකයිම් කියන සමාජ විද්‍යාඥයා පෙන්වලා දෙන්නේ. ඊට පස්සේ අපි කතා කරනවා භෞතික සංස්කෘතිය. භෞතික සංස්කෘතිය. ඒතර මානව පරිණාමයේ ශිලා යුගයේ ඉඳන් ගල් යුගයේ ඉඳන් මේ දක්වා මේ නූතන යුගයේ දක්වා මිනිස්සු පරිහරණය කරපු ශිෂ්ටාචාරගත වුණ මිනිසා මේ පරිහරණය කරපු සියලු දේවල් අපි සලකනවා භෞතික සංස්කෘතිය හැටියට. නේ? එතකොට මානව පරිණාමයේ ඉඳන් ශිලා යුගයේ ගල් යුගයේ ඉඳන් නූතන අභ්‍යවකාශ යුගයේ දක්වා මිනිසා පරිහරණය කරපු සියලු දේවල් නේ මේ ගමන මගේදී ශිෂ්ටාචාරගත වුණ මේ මිනිසා පරිහරණය කරපු සියලු දේවල් තමන්ගේ පහසුවට උපයෝග කරගත සියලු දේවල් අපි හඳුන්වනවා භෞතික සංස්කෘතිය හැටියට. භෞතික සංස්කෘතිය හැටියට. එතකොට මිනිසා පරිහරණය කර හැම දෙයක්ම භෞතික සංස්කෘතියට අයිති වෙනවා. මිනිසා ප්‍රයෝජනවත් හැම දෙයක්ම භෞතික සංස්කෘතියට අයිති වෙනවා. අපි නිදසුන් හැටියට කියනොත් අපේ ඇඳුම් පැළඳුම් මේ කලා නිර්මාණ විවිධ අවියවුද වැව්වමනු යන්ත්‍ර සූත්‍ර මේ වාහන මේ කර්මාන්ත ශාලා මේ මේ සියල්ලක්ම අපි සලකනෝ භෞතික සංස්කෘතිය හැටියට. මේ සියල්ලක්ම අපි සලකනෝ භෞතික සංස්කෘතිය හැටියට. ඒතර භෞතික නිෂ්පාදනයන් දෘශ්‍යමාන ස්පර්ශ කරන්න පුළුවන්. භෞතික දේවල් අපිට ස්පර්ශ කරන්න පුළුවන්, අල්ලන්න පුළුවන් නේ. හැබැයි භෞතික සංස්කෘතිය තුළ තවත් වෙන අභෞතික සංස්කෘතිය. අපිට ස්පර්ශ කරන්න බැරි දේවල් තියෙනවා. විශේෂයෙන්ම ජනවහර. නේ? අපේ භාෂාව, අපේ භාෂාවේ තියෙන උපහරණ, පස්තා පිරුළු, ජන කතා, ජනශ්‍රති, ප්‍රතිමාන, නේ? අපේ විශ්වාස, නේ? අපේ විවිධ ඇදහිලි විශ්වාස, අපේ ආකල්ප, මතවාද, නේ? මේවා අභෞතික සංස්කෘතියට අයිති වෙනවා. අභෞතික සංස්කෘතියට අයිති වෙනවා. අපිට මේවා අල්ලන්න බෑ. නේ? අල්ලන්න බෑ. ඒතකොට මේ ස්පර්ශ කරන්න බෑ. නමුත් අභෞතික සංස්කෘතියත් ඒ සංස්කෘතිය අංගය. දැන් අපි උදාහරණයකට ගත්තොත් දළදා පෙරහැර. ඒතර දළදා පෙරහැර මේ අභෞතික සංස්කෘතියක්. භෞතික සංස්කෘතියටයි. හැබැයි ඒකේ තියෙන සමහර උපකරණ බිර වගේ දේවල් ගත්තොත් ඒක භෞතික සංස්කෘතියටයි. ඒතර රැල්ෆ් ලින්ටන් පවසන්නේ සංස්කෘතියක් තුළ තියෙන්නේ භෞතික ගුණ නෙමේ මානසික ගුණයක්. සංස්කෘතිය තුළ තියෙන්නේ භෞතික දේවල් නෙමේ මානසික ගුණය, අධ්‍යාත්මික ගුණයක් බව තමයි රැල්ෆ් ලින්ටන් කියන්නේ. එතකොට සංස්කෘතිය සමාජය පිළිබඳ කිය හැකි වන්නේ මොකක්ද? අපිට සමාජයේ ක්‍රියාත්මක වන කිසියම් පිළිවෙලක් රටාවක් තියෙනවද? ඒක තමයි සංස්කෘතිය. මේ සංස්කෘතිය සමාජය පිළිබඳ අපිට කියන්න පුළුවන් ප්‍රධානතම සාධකය තමයි සමාජයේ ක්‍රියාත්මක වන කිසියම් පිළිවෙලක් රටාවක් තියෙනවද? ඒක තමයි සංස්කෘතිය. ඒක තමයි සංස්කෘතිය. එතකොට සමාජයේ පිළිවෙල, මේ සමාජ රටාව පවත්වගෙන යන්නේ මේ සංස්කෘතිය මගින්, සංස්කෘතිය මගින්. එතකොට සමාජය සම්මත කරගත්ත මේ මාර්ගවලින් පිටපැනීම සංස්කෘතියෙන් පිටපැනීමකට හේතුයි. මේ සමාජය සම්මත කරගත්ත මේ මාර්ග පොදු සිද්ධාන්ත වලින් පිටපැනීම සංස්කෘතියෙන් පිටපැනීමට හේතු වෙනවා. එතකොට ඔන්න අපි කතා කරේ සංස්කෘතික විසරණය සහ සංස්කෘතිය හා සමාජය. මේ සංස්කෘතික විසරණය, සංස්කෘතිය හා සමාජය, ඊළඟට භෞතික සංස්කෘතිය ගැන අපි කතා කරේ. භෞතික සංස්කෘතිය ගැන අපි කතා කරේ. අපි බලමු ප්‍රශ්න ටිකක්. සංස්කෘතික විසරණය හඳුන්වන්න. ඒතර අපි දීර්ඝව සංස්කෘතික විසරණය විස්තර කරා. දීර්ඝව අපි සංස්කෘතිය විසරණය විස්තර කරා. ඊළඟට සංස්කෘතික විසරණය පිළිබඳව අදහස් දක්ව සමාජ විද්‍යාඥයන්.
මේ සංස්කෘතික විසරණය පිළිබඳව අදහස් දක්ව සමාජ විද්‍යාඥයන්ගේ නම් ලියන්න ඕනේ. ඒක සංස්කෘතික විසරණය බොහොම ජනප්‍රිය ප්‍රශ්නයක් සමාජ විද්‍යාවේ සංස්කෘතික පාඩම තුල. ඒ නිසා ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්නයක් සංස්කෘතික විසරණය පිළිබඳ ලොකු විස්තරයක් ලියන්න පුළුවන්. හරි නේ? එතකොට මේ හොඳට ওই ටික අධ්‍යයනය කරන්න අපේ පොඩි හාමුදුරුවරු අපේ ශිෂ්‍ය දරුවන් ওই ටික හොඳට අධ්‍යයනය කරන්න සංස්කෘතිය අපි අංග ගණනාවක් දැන් කතා කරා. සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. සංස්කෘතිය කියන වචනේ ආපු හැටි නේ, සංස්කෘතියක් තවත් සංස්කෘතියකින් වෙනස් වන ආකාරය අපි කතා කරා නේ. සංස්කෘතිය තවත් සංස්කෘතියකින් වෙනස් වන ආකාරය අපි කතා කරා. ඊළඟට සංස්කෘතික ගැටුම, සංස්කෘතික ලැග්ම, සංස්කෘතික විසරණය නේ, ඊළඟට සංස්කෘතිය හා සමාජය, ඊළඟට සංස්කෘතික හා සමාජය අතර බැඳීම තියෙන අදහස් ධර්මතා, ඊළඟට භෞතික සංස්කෘතිය, මේවා අපි කතා කරා. හරි නේ? ඉතින් ওই කරුණු ගැන අවධානයෙන් ඉන්න අපේ සීල පොඩි හාමුදුරුවරු. එතකොට සංස්කෘතිය හා සමාජය අතර බැඳීම කෙරෙහි බලපාන සාධක තුනක් තියෙනවා. එම සාධක තුනේ ලාංකේය සමාජය වෙනස් වන ආකාරය. හරිනේ? සංස්කෘතිය හා සමාජය අතර බැඳීම පවතින සාධක තුනක් අපි කතා කරා. ඒ අතුරේ ලාංකේය සමාජය වෙනස් වන ආකාරයත් අපිට කතා කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි අදට උතනින් පාඩම අවසන් කරමු. අපි සියලුම ශිෂ්‍ය හාමුදුරුවන්ටත් සිසු දරුවන්ටත් ආයුබෝවන්, තෙරුවන් සරණයි.